වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කිසිදු අවසරයක් ලබාගෙන නැතයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ මේ පිළිබඳ සොයා බැලීම සඳහා තම නිලධාරී කණ්ඩායමක් යෙදවූ බවයි. ලංකාවේ සංරක්ෂණ කටයුතු වලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වෙනවා සියලුම සංවර්ධන කටයුතු වලට. නමුත් පොදුවේ ගත්තාම බොහෝ කාලයක් වාරි මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු වලදී මේ සිදුුනේ නැහැ. නමුත් එයත් නිත්‍යානුකූලව නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ගත යුතු වෙනවා. ඒ නිසා අපි දන්වා තිබෙනවා සියලුම ආයතනවල වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු පුරාවිද්‍යා කටයුතු පැරණි වවහාරණව නම් අපෙන් අනුමැතියක් එහෙමත් අපේ ආණි ඇගීම් සමීක්ෂණයක් කරලා ඒ කටයුතු කරන්න කියලා. ඉතින් මේ කියන ස්ථානයේ नित्यानुकूल राजधानिया गोडनेंगु यटाल तिस्स रज विसिन्न हो ओहुगे मामावन අනුරාධපුර රාජධානියේ රජකම් කළ දේවානම්පිය තිස්ස රජවිසින් ඉදිකළ බවට සැලකෙනවා. තිස්සමහරම ප්‍රදේශයට දැඩි ආකර්ෂණයක් එක් කර ඇති මෙම වැව අතීත ශ්‍රී ලංකාවේ රුහුණු රටේ අභිමානය මැනවින් කියාපාන්නක්. මෙහි වැලි සහ රොන්මඩ ඉවත් කිරීම සඳහා පසුගියදා චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර මේ පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූයේ චීන හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුම් හැඳගත් චීන ජාතිකයන් පිරිසක් එම ව්‍යාපෘති භූමියේ සිටීම හේතුවෙන්. මේ පිළිබඳ තමිල බසින් තොරතුරු